ඔහු අවසාන ඇණයත් බිත්තියට නිවැරදිව ස්ථානගත කරා මේ කාමරයේ වැඩ නම් අදට ඉවරයි ඔහු නැගිටලා තමාගේ වැඩවල ලස්සන බැලුවා කවදා හරි මේක ලස්සන හෝටල් එකක් බවට පත් වෙයි මේ වගේ ඉදිකිරීමක පුංචි හරි කොටස්කාරයෙක් වෙන්න ලැබීම ගැන ඔහු ආඩම්බර වුණා ඔහු තම ආම්පන්න පැක් කරගන්න පටන් ගත්තා මොකද තව මේ වගේම කාමර ගොඩක වැඩ ඔහුට තිබුණා මේ බිල්ඩින් එක ඇත්තටම ගොඩක් ලොකුයි ඒක ඇත්තටම අග්‍ර ගන්න ඉදිකිරීමක් තම ආම්පන්න අස්කරමින් සිටිද්දී ඔහු යමක් දකිනවා ඔහු සිටි කාමරයේ පිටතින් කවුරුන් හෝ ඇවිදන් ගියා මේ බිල්ඩින් එකේ ගොඩක් මිනිස්සු වැඩ කරත් ඒ ගියේ නම් කාන්තාවක් ඔහුට ඇයගේ ඡායාව දැකීමෙන් කෙනෙකුව මතක් වෙන්න පටන් ගන්නවා ඒත් මේ එයා වෙන්න බෑ ඔහු සිතනවා ඔහු තම මුදල් පසුම්බිය අතටගෙන එය විවෘත කරනවා එහි තරුණයෙක් හා තරුණියක් එකටගත් ඡායා රූපයක් තිබුණා ඒ හිටියේ ඔහු හා ඔහු මේ ලෝකයේ දැකලා තිබුණ ලස්සනම ගෑනු ළමයා මේ ගෑනු ළමයා තමයි ඔහුගේ හොඳම යාළුවා උනේ ඒත් ඔහුට නම් ඇය ගැන තිබුණේ ආදරයක් එයාලා උස් මහත් උනේ එකට එයාලා දෙන්නට දෙන්න ගොඩක් හොඳට එකිනෙකාව අඳුරනවා ඒත් මොහුට හදිසියෙම හමුදාවට බැඳෙන්න සිද්ධ වෙනවා නැවත පැමිණ ඇයව සෙව්වත් ඔහුට ඇයව හොයා ගන්න ලැබුණේ නැහැ නමුත් එදා ඉඳන් අද වෙනකම්ම ඔහු සිතුවේ ඇය ගැන විතරමයි අර ගියපු කෙනා ඇයදයි ඔහුට සිතෙන්න පටන් ගත්තා ඔහු තමා සිටි කාමරයෙන් එළියට ගොස් එම කාන්තාවට කතා කරනවා ඇය හැරිලා තමා අතේ තිබූ බඩු බිමින් තියනවා ඔව් ඇත්තටම ඒ ඇය ඉතින් මේ දෙන්න සතුටින් එකිනෙකාව වැළඳ ගන්නවා හරියට පොඩි කාලේ වගේම ඔහුට මේක විශ්වාස කරන්න බෑ ගොඩ කාලයක් ගෙවිලා ආයෙත් ඇයව දකින්න ඔහු බලාපොරොත්තු වුණේ නැහැ කොච්චර කාලෙකින්ද ඔහු ඇයගෙන් ඇහුවා ගොඩක් ඇය පිළිතුරු දුන්නා ඇත්තටම ඇයගේ කිසිම වෙනසක් නැහැ උස පෙනුම කටහඬ ලස්සන ඒ විදියටම තිබුණා ඔහු ඇයගෙන් විස්තර අහනවා කසාද බදලද ඇහුවම ඇය නෑ කියා උත්තර දුන්නා ඔහු ගියාට පස්සේ ඇයත් ඔහු එනකන්ම බලන් හිටියා කියලා ඇය කියනවා එකතන වැඩ කරද්දී ඔහුව හමු වෙවි කියලා හිතුවේ නැති බව ඇය ඔහුට කිව්වා ඔහුටත් හරිම පුදුමයි දෙන්නම ටිකක් වෙලා කතා බහ කරනවා මේ වෙලාවෙම විසිල් එකක ශබ්දයක් එනවා ඒ වැඩ ඉවර වෙලා ගෙදර යන වෙලාව බව හැඟවෙන විසිල් එක තමාගේ බඩු ටික රැගෙන එනතෙක් ඇයට ඉන්න කියලා ඔහු කියනවා ඊට පස්සේ දෙන්නත් එක්කම පිටව යන්න ඔහුට උවමනා වුණා ඔහු යන්න හැරුණත් ඇය ඔහුට යන්න දුන්නේ නම් නැහැ ඔහුගේ අතින් අල්ලන් ඉන්න කියා ඇය කිව්වා හරි ඉන්න තප්පරෙන් මං එන්නම් ඔහු කිව්වත් ඇය ඔහුට යන්න දුන්නේම නැහැ එපා මං එක්කම ඉන්නකෝ ඇය ඔහුට කිව්වා ඇය ඊටමත් තදින් ඔහුගේ අත අල්ලන් සිටියා හරි ළමයෝ මම ඉක්මනට එනවා ඊට පස්සේ අපි කොහෙට හරි ගිහිල්ලා ටිකක් කතා කරමු ඔහු කිව්වත් ඇය නම් ඔහුව අත හැරියේම නැහැ මට ඔයාව ඕනි යයි කියූ ඇය ඔහු වෙතම ලං වුණා ඇය තම ශරීරය ඔහුගේ ශරීරයට තද කරා ඇය ඔහුට ලං වෙමින් මට ගොඩක් ඔයාව ඕන කියා කිව්වා මට සදහටම ඔයාව ඕන ඇය නැවත නැවතත් කිව්වා ඔහු ඔහුගේ ඇස් පියාගත්තේ ඇය තමාව සිපගනියයි යන අදහසින් එකිනෙම ඔහු විලාප ගන්න පටන් ගත්තා මාංශමය අඬුවැනි දේවල් ඇයගේ ඇඟෙන් මතුවෙන්න පටන් ගත්තා ඒවා ඔහුව වෙලා ගන්න පටන් ගත්තා ඔහු දැන සිටි ගැහණු ළමයා එක්වරම ෆයිබර් වැනි මස් ගොඩක් බවට පත් වෙලා ඔහුව වෙලා ගනිමින් සිටියා බඩවැල් වැනි දේවල් ඔහුගේ කකුල් බඩ පපුව වෙලා ගත්තා තව එක් බඩවැලක් ඔහුගේ ඔළුව වටේටම එතුණා ඔහු හයියෙන්ම කෑ ගහද්දිම ඒවා ඔහුගේ ඔළුව කඳෙන් වෙන් කරා ඉතින් කොහොමද ඔයාලට SN Studio අපි අද කතා කරන්නේ SCP-031 ගැන මේ වගේ වීඩියෝ දිගටම බලන්න අපිව subscribe කරලා තියාගන්න වීඩියෝ එකට ලයික් එකක් දාලා ෂෙයා කරන්නත් අමතක කරන්න එපා හරි වැඩි කතා ඕන නැහැ අපි යමු අද අපේ වීඩියෝ එකට ඔයාලට මේ SCP ෆවුන්ඩේෂන් එක ගැන දල අදහසක් ගන්න ඕන නම් උඩින් වැටෙන මේ කාඩ් එක ක්ලික් කරලා ඒ වීඩියෝ එක බලලෙන්න. එතකොට ඔයාලට පුළුවන් SCP කියන්නේ මොකක්ද කියලා ඒ වීඩියෝගෙන් හරියටම දැනගන්න. උතුරු කොරියාව කියන්නේ අභිරහස්ම රටක්. රජයේ සංස්කෘතිය, එදිනෙදා දිනචරියාව ඇත්තටම ගොඩක් වෙනස්. ඒව එක්කම තව රහසක් SCP ෆවුන්ඩේෂන් එක හොයාගන්න සමත් වෙනවා. ඒ SCP-031 මේ SCP-031 කියන්නේ කිලෝග්‍රෑම් 7500ක් පමණ බර ටිකක් විශාල ජීවියෙක්. මෙයව SCP ෆවුන්ඩේෂන් එක හොයාගන්නේ උතුරු කොරියාවේ පියොග්යෑන් වල පිහිටලා තිබුණ රියුග්යොන් කියන හෝටල් එකේ ඉඳලා. මේ ජීවියා ජීවත් වෙලා තිබුණේ ගොඩනැගිල්ලේ අභ්‍යන්තර නලහ නඩත්තු කරමින් තිබුණ අභ්‍යන්තර ව්‍යුහය තුල. තවද මේ ජීවියා තට්ටු 105ක් පුරාවටම ව්‍යාප්ත වෙලා තිබුණා.
उगे बड़वेल वगे दिग अंडु संबंध वेला तिबुने उगे एंग वगे तिबुन एक तेनकट ए एंगवेनी कोटसे लोमवेनी देवल दकिन्नट तिबुना हरियट सीलिया स्ट्रक्चर एकक वगे मे एससीपी बिंदु 31 गोदुरुवेन्न गिहिन बेरुन अय नम किव्वे एयाला हिम अमुतु देयक नोदेक्क बवयि अतीते सिटी तमाहा समीपतम एक पमनक दुटु बवयि एवगेम इतामत सुहदव हिटिया कियला तमन्नव अनावश्य कालयक रंदवा तबा गन्न उत्साह करा कियलत ओउन किव्वा हरियट निकन एससीपी बिंदु 31 तम गोदुर गोदुरु करगन्न कालय गन्न अवश्य उना वगे देयक एयट गोडक्म समीप उन किसी केनेक इतुरु वेन्ने नैह उगे एंगे लोम गोदुर हिल करन एतुलटम किंदा बहिनवा ए लोम वलिन विस गोदुर तुलट निकुत करन्नत पटन गन्नवा अवसाने एससीपी बिंदु 31 गोदुर तमागे ए पेन्न आव कोटसेन गिल गनीम सिदु करनवा मेवेन कोटत गोदुर मेरिला नति वेन्नत पुलुवन गोडक वेलावट एससीपी बिंदु 31 तम गोदुरे हिस वटा तम अंडु ओता ए अंडु वल एति लोम गोदुरे मोले रुदिर वाहिनी वेत गेन यनवा एकेन उट पुलुवन गोदुरे मोले पन पिटिनम तिया गन्न गोदुरे हिस कंदेन वेन करत एससीपी बिंदु 31 गोदुरे मोले सुरक्षितव तम प्रधान शरीरे वेत गेन एनु लबनवा SCP फाउंडेशन එක SCP 31 තුල තිබිලා මිනිස් මොල ගොඩක් හොයාගන්න සමත් වෙනවා. ඒ හැම මොලයක්ම තාමත් හොඳට වැඩ කරා. SCP ෆවුන්ඩේෂන් එක මේ ජීවියාව මුලින් හොයාගත්තේ 1948 දී. පොලිසිය ලබා දුන්න වාර්තා අනුව උතුරු කොරියාවේ තැනක කඳවුරු ගහගත් මිනිසුන් පිරිසක් අයිතිකරු කියලා හඳුන්වපු කෙනෙක්ට වන්දනාමාන කරමින් ඉඳලා තියෙනවා. මේ අය නිකන් වහලුන් වගේ මේ කෙනා වටේට ඉඳලා තිබුණා. පසුව මොබයිල් ටාස්ක් ෆෝසස් සොල්දාදුවන් ඔවුන්ව නිර්වින්දන ගෑස් හා එන්නත් යොදා සිහි නැති කිරීමෙන් පසුව අර අයිතිකරු කියා හඳුන්වපු කෙනාව සිරබාරයට ගෙන තිබුණා. ඒ තමයි SCP 31. ඉතින් එදා පෙනුමෙන් මනුෂ්‍ය හැඩයක්ගත් මේ ජීවියාව සාමාන්‍ය විදියට හිර කරනවා. ඒ වන විට SCP 31 කිලෝග්‍රෑම් 75ක් පමණක් වුණ අතර තම හැඩය වෙනස් කරගන්නටද හැකියාවක් තිබුණ නැති බව වාර්තාවල තියෙනවා. මිනිසුන් පිරිසක් ඉදිරියේ පෙනී ඉඳිමින් ඔවුන්ගේ අසීමිත භක්තිය ගරුත්වය ලබා ගැනීමට SCP 31 ඒ වන විට හැකියාව තිබිලා තියෙනවා. 1950 කොරියානු යුද්ධයේ ප්‍රතිඵලයක් විදියට SCP ෆවුන්ඩේෂන් බේස් එක විනාශ වීම නිසා එහි රඳවා තිබූ සියලු SCP ජීවීන් නිදහස් වෙනවා. මේ යුද්ධයේ අවසානයේ ඒ කියන්නේ 1953 දී නැවතත් මේ නිදහස් වූ ජීවීන් ගැන ලයිස්තුගත කරන්න SCP ෆවුන්ඩේෂන් එක ක්‍රියා කරා. අනිත් හැම SCP කෙනෙක්ම හොයාගත්තත් SCP 31 නම් හොයාගන්න බැරි වෙනවා. SCP 31 මැරිලා කියලා තමයි ෆවුන්ඩේෂන් එක තීරණය කරන්නේ. ඉන්පසු මේ ජීවියා ගැන අමතක කරපු SCP ෆවුන්ඩේෂන් එකට 1992 දී නැවතත් අමුතු ජීවියෙක් ගැන අහන්න ලැබෙනවා. රියුග්යොන් හෝටලයේ ඉදිකරමින් සිටි සේවකයන් පැමිණිලි කරන්න පටන් ගත්තේ එම හෝටලය තුළ අද්භූත හා පැහැදිලි කළ නොහැකි සිදුවීම් දර්ශන ඔවුන් දුටු බවයි. මුලින්ම මේ හෝටලය පරීක්ෂා කරන්න SCP ෆවුන්ඩේෂන් එක යවපු නිලධාරීන් නැවත එළියට ආවේම නැහැ. ඉන්පසු මේ හෝටලය ලොක්ඩවුන් කරනවා. ඒ වගේම සියලුම ඉදිකිරීම් නවතා දමනවා. නමුත් මේ අනතුර ගැන අවබෝධයක් නොමැති වූ බලධාරීන් මෙහි ඉදිකිරීම් නැවත 2008 දී ආරම්භ කරන්නේ ජනේල හා කාමරවල මෙන්ම බාහිර වැඩ යම්තාක් දුරකට නිම කිරීමේ අරමුණින්. මේන් සිදුවුනේ තවත් කම්කරුවන්ට මිය යන්න සිදුවෙච්ච එක විතරයි. නමුත් එහි අතුරු ප්‍රතිඵලයක් විදියට SCP 31 සම්පූර්ණයෙන්ම මෙම හෝටලය තුල සංගවා තබා ගන්න පුළුවන්කම ලැබුණා. SCP ෆවුන්ඩේෂන් එක සිදු කරපු පරීක්ෂණ වලින් වාර්තා වෙන්නේ කාමර 3000ක් පමණ තිබුණු මේ හෝටලයෙන් 75%ක් පමණ SCP 31 ආක්‍රමණය කර ඇති බවයි. නමුත් මේ නිගමනය ගැන පසුව පොඩි ප්‍රශ්නයක් මතුවෙනවා. මේ SCP 31 හි අඬු හා ඌ වෙස් ගන්නා අනුරූප විනාශ කරන්න අධික තාපය හා ගින්දරවලට පුළුවන්කම තිබුණා. SCP 31 න් බේරීමට එයට බිලිවෙන්නට පෙර පුද්ගලයෙක්ට එයින් හැකියාව තිබුණා. මේ හෝටලය ගොඩ කිරීම ආරම්භ කිරීමට අවසානයේ තීරණය වෙනවා. ඒ අනුව ඒහා අදාළ ප්‍රාදේශීය නිලධාරීන් වැඩ ආරම්භ කරේ SCP ෆවුන්ඩේෂන් එකත් එක්ක එකතු වෙලාමයි. මොකද SCP 31 ව හදිසි අවස්ථාවලදී පාලනය කිරීම හෝ දුර්වල කිරීම මේ කටයුතු අතරතුර අත්‍යවශ්‍ය කාරණයක් වෙච්ච නිසා. හැබැයි මේ කතාවේ පොඩි අමුත්තක් හොයාගන්නත් SCP ෆවුන්ඩේෂන් එකට පුළුවන් කමක් ලැබෙනවා. SCP ෆවුන්ඩේෂන් එකේ හිටිය අතිදක්ෂ පරීක්ෂකයන් කිහිප දෙනෙක්ට මේ හෝටලයේම මනුෂ්‍ය මනස වෙනස් කරන්න හැකියාව තිබුණු බෙරිලියම් ලෝකඩ පූර්වක වුණ SCP 1427 ද ස්ථානගත වී ඇති බව සොයා ගැනීමට පුළුවන්කම ලැබෙනවා. මේකුණ විදිය නම් ඔවුන්ට හිතා ගන්න බැරි වෙනවා. නමුත් මනුෂ්‍ය මොළයට ශුජුවම බලපෑම් කළ හැකි SCP ඔබ්ජෙක්ට් දෙකක්ම මේ හෝටලය ආක්‍රමණය කරලා තිබුණා. එකම තැන වාසස්ථානය කරගෙන මේ SCP දෙකම ලෝකයෙන් සැඟව තිබුණා. මේ දේ ගැන ඉතාමත් රහසිගත වාර්තාවක් සැකසීමට ෆවුන්ඩේෂන් එකේ ඉහළ නිලධාරීන් දෙදෙනෙක්ට පැවරුණා.
ඔවුන් දෙදෙනාගේ සාකච්ඡාවලදී මෙලෙස එකම ස්ථානයක එකම වේලාවක SCP දෙකක් එකිනෙකට බාධා නොවන ලෙස පවතින විදිය ගැන සොයා බැලීම සිදු කෙරුණා. මෙතන තවත් තිබුණ ප්‍රහේලිකාවක් වුණේ එක් SCP එකක් ක්‍රියා කළ විටකදී අනෙක් SCP එක සොයා ගන්න නොහැකි වීමයි. හරියට නිකම් පැරඩොක්ස් එකක් වගේ. ඒත් මේ දෙකම පවතින බවද පේන්න තිබුණා. ෆවුන්ඩේෂන් එක SCP ෆවුන්ඩේෂන් ටීම් එකක් SCP 1427 පිරික්සීමට යවූ අතර තවත් ටීම් එකක් SCP 0031 පිරික්සීමට යවනු ලැබුවා. ඒ එකම වේලාවක දෙවන ටීම් එක SCP 0031 ලේසියෙන්ම සොයා ගන්න සමත් වුණත් පළවෙනි ටීම් එකට SCP 0031 දකින්න ලැබුණේ නැහැ. අඩුම වශයෙන් මේ ටීම් දෙකම එකම වේලාවේ යවුවත් ඔවුන්ට එකිනෙකාව හමු වුණේවත් නැහැ. හරියට නිකන් එකම කාලරාමුවක ඇතුළු වුණත් ඔවුන් සමාන්තර විශ්වයන්ගේ අතරමං වුණා වගේ දෙයක් තමයි මෙතන සිද්ධ වෙලා තිබ්බේ. මෙතෙන්දී ඇත්තටම මේ හෝටලය ක්‍රියා කරේ එකිනෙකට වෙනස් දෙකක් විදියට. කණ්ඩායම් දෙකම ඇතුළුනේ එකම හෝටලයට වුණත් හෝටලය ඔවුන්ව ඇතුළත් කරගත්තේ සමාන්තර මාන දෙකකින්. මේ තුල සිටි SCP ඔබ්ජෙක්ට් දෙකම එකම මානයකදී ක්‍රියා කරාද යන්න SCP ෆවුන්ඩේෂන් එකට ප්‍රහේලිකාවක් වුණා. එහෙමත් නැත්නම් මේ SCP දෙකටම අමතරව තවත් හඳුනා නොගත් අභිරහස් සංසිඳියක් මේ හෝටලය තුල ඇද්ද යන්න SCP ෆවුන්ඩේෂන් එක පරීක්ෂා කරමින් සිටිනවා. අවසානයේ මේ SCP ෆවුන්ඩේෂන් හි ඉහළ නිලධාරීන් දෙදෙනාට 100%ක්ම මේ ගැන අවබෝධයක් ගන්න පුළුවන්කම ලැබුණේ නැහැ. කෙසේ වෙතත් SCP 0031 SCP 1427 මේ හෝටලය තුලම තමයි සිටියේ. SCP 0031 ඉක්වලයිට් කාණ්ඩයට ඇතුළත් කරනු ලැබුවා. හෝටලයේ ද්විතීයික කුළුණු තුනටම ශක්තිය විසිරුවා හැරිය හැකි හා ශක්තිය නාභිගත කර හැකි ටයිප් 9 වර්ගයේ පද්ධති සවිකරනු ලැබුවා. මෙම පද්ධති නිසා SCP 0031 හි බලය හා මනස පාලනය කළ හැකි ශක්තිය පිටතට ඒම වැළකුණා. ඒ නිසා හෝටලයෙන් බාහිර පුද්ගලයන්ට SCP 0031 හානියක් සිදු වුණේ නැහැ. SCP නිලධාරීන් හෝටලයේ ව්‍යුහයේ සැඟව සිටි SCP 0031 හෝටලය තුල ව්‍යාප්ත කර ඇති කොටස් හැකිතාක් මර්ධනය කරන්න පටන් ගත්තා. මෙලෙස SCP 0041 අල්ලාගෙන දවසක මේ හෝටලය විවෘත කරන්න හැකි වේදයි ඔවුන් බලාපොරොත්තු වෙන පසු වුණා. හරි, අදට අපේ වීඩියෝ එක ඉවරයි. ඔයාලා මොකද හිතන්නේ අද වීඩියෝ එක ගැන? අපේ මහන්සියට ලයික් එකකින් හරි කමෙන්ට් එකකින් හරි අපිට සබ් එකක් දෙවි කියලා ඇත්තටම බලාපොරොත්තු වෙනවා. ඉතින් අපි අදට ගිහිල්ලා එන්නම්. තවත් ලස්සන වීඩියෝ එකකින් ඔයාලව ඉක්මනටම මුණ ගැහෙන්නම්. ඔයාලට සුබ දවසක්.